ස්වාමීන් වහන්සේ තුළ අදත් ඔබට ආශිර්වාදම සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අන්තිමය දක්වාම ස්ථිරව සිටින්න. බයිබල් පදයේ ශුද්ධ මතෙව් 24:13 නුමුත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේය. සිනේවන්ත කිතුනුවනි, යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු පසුව උන්වහන්සේගේ ශුද්ධාත්ම ලබා ගෝලයෝ මාත් ක්‍රියාවන් කළ. එයිති වරක් පේත්‍රස්තුමන් කළ දේශනාවකදී 3000ක් දෙනාද, තවත් වරක් 5000ක් දෙනාද උන්වහන්සේ කෙරේ අදාගත්තෝය. එසේ මා පරිමාණයෙන් මිනිස් ජීවිත ගැලවුණු අන්දම සීකරන විට අවසාන කාලය වන විට ඉතා වේගවත් මිනිසුන් පාපයෙන් ගැලවීමට එන බව සිතීමට පුළුවන්. නමුත් ශුද්ධ ලූක් 18:8 යේසුස් වහන්සේ දේශනා කර ඇත්තේ උන්වහන්සේ ආපසු එන විට පොළවේ ඇදහිල්ලක් සම්භවේදයි කියාය. කිතනුවනි, මන්ද යුගයේ අවසානය කරා එළඹ ඇති මෙම කාලයේ ජීවනයට පිවිසීමේ දොරටු විශාල වශයෙන් ඇරී තිබියදී ඒ පිවිසීමේ වරප්‍රසාදය ලැබූ ඔබ බොහෝ වාසනාවන්තයෙකි. එසේම ඔබට ලැබී ඇති එම වරප්‍රසාදය සුළුකොට නොසිතමින් අන්තිමය දක්වාම ස්ථිර දෙහිල්ලකින් සමිඳුන් පසුපසින් අඹායෑම ඔබ සතු කාර්යයකි. මන්ද සාතාන් විසින් නොයෙකුත් බාධා පමුණුවමින් ඔබගේ ආත්මික දිවීම අඩපණ කිරීමට උත්සාහ කරනු ඇත. ආදරණීය කිතුනුවනි, මැරතන් දිවීමට සහභාගී වන තරඟකරුවෙකු ඉතාමත් අධිෂ්ඨානයෙන් යුතුව තම දිවීම සිදු කරන්නේ යයි ඔබ සිතන්න. නමුත් ඔහු තරඟයේ ඉතා පසුපසින් දුවන්නේ නම් මගතොට යන්නන් ඔය විදියට දුවලා දිනන්න බෑ. නිකම් බොරු වැඩක් යනාදී වශයෙන් ඍණාත්මක දේ පවසනු ඇත. නමුත් තමාගේ දිවීමේ ස්ථීරව සිටින්නා එම කීම නොහසා ඉදිරියටම දිවයයි. අද දින ප්‍රධාන දේ වචනෙන් නමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේ කියා සමිඳුන් පවසන බැවින් ඔබත් ඇදහිල්ලෙන් යුතුව ජීවනය කරා දුවමින් ජය ගන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය අන්තිම කාලයේ පැමිණ ඇති බැවින් අද ඔබ ආත්මිකව දිවීමේදී මානසික තෘෂ්ණාවන්ට වහල්ව පාපයට යොමු වී පසුබට වී සිටිනම් දෙවියන් වහන්සේ තුළ පසුතැවිලිව ඔබගේ දිවීම දෙවිඳුන් තුළ නැවත ආරම්භ කරන්න. එසේත් නැතිව ඔබ ලෝකයේ දෙයට ඇලුම් වී ඔබගේ පාපය උදෙසා පසුතැවිලි නොවී තව තවත් පාපේ කාරණා සමග නියැලෙන්නේ නම් ජීවත් වන්නේ නම් ඔබට සිදුවන්නේ යක්ෂයාගේ කාරණාවලට අසු වී විනාශ වීමටයි. නමුත් ඔබ අද දිනම මෙහෙමෝතේම ඔබගේ පාපය උදෙසා පසුතැවිලි වී ඔබගේ ජීවිත උන්වහන්සේට බාර දෙන්නේ නම් උන්වහන්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන සේක. ඔබ උන්වහන්සේ තුළ අන්තිමය දක්වා ස්ථීරව සිට දෙවියන් වහන්සේගේ සදාකාල ජීවනය ලබා ගන්න. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යෙසුනි, ඔබ වහන්සේ මාවද ජීවනය කරා කැඳ වූ බැවින් මම බොහෝ ස්තුතිවන්ත වෙමි. මාගේ ආත්මික ජීවිතය විවේචනය කරමින් ඇතැම් දෙනා මාගේ සිත දුර්වල කරයි. එනමුත් අද සිට මම ස්ථිර ඇදහිල්ලකින් ඔබ පසුපසින් අඹායන් නෙමි. මාව ශක්තිමත් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවඳුන්ගේ පොරොන්දුව ෂෙපනියා 3:17 නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹ තුළ සිටින සේක. උන්වහන්සේ ගලවන්ට බලවත් වූ තැනන් වහන්සේය. ඔබත් කැමති නම් දිනපතාම වෙනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071-580-8077 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් අන්තිමය දක්වා දිව්‍යන් වහන්සේ පසුපසින් දිවයාමට ස්ථිර අරමුණක් ඇති කරගන්නා සුබ දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.